අප රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන දේශපාලනයක් තියෙනවා. මතක තියාගන්න. මේ බහණ්ඩාගාරයට සල්ලි එන්නේ කොහෙන්ද? මේ බහණ්ඩාගාරයට එන්නේ සල්ලි තමුන්නාන්සේලගේ සල්ලි. බහණ්ඩාගාරයට එන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැද මුලනේ දේපල වලින් බහණ්ඩාගාරයට සල්ලි ඉන්නේ නේ. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ බණ්ඩාරවිල තේවත්තෙන් බහණ්ඩාගාරයට සල්ලි ඉන්නේ නේ. එහෙම නැත්නම් නේද සජිත් ප්‍රේමදාසලාගේ අඹම්පොළ වතු වලින් බහණ්ඩාගාරයට සල්ලි ඉන්නේ නේ. ඒ වගේ ආදායම නෙමෙයි බහණ්ඩාගාරයට එන්නේ. ඒවා ඒගොල්ලන්ගේ ගෙවල් වලට යන්නේ. බහණ්ඩාගාරයට එන්නේ සල්ලි කාගෙද? මෙරට සාමාන්‍ය පුරවැසියන්ගේ සල්ලි බහණ්ඩාගාරයට යන්නේ. එක පැත්තකින් ලොකු වැටුපක් ගත්තොත් ගහනවා බද්දා. මං ඊයේ හිටියා සමන්තුරේ. ඒ ප්‍රදේශයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඇවිල්ලා තිබුණා. එතුමා අත උස්සලා කිව්වා එතුමාගේ වැටුපේ 98,000 ආණ්ඩුව ගන්නවා කිව්වා. අපේ සුනිල් සිරිසෞර කියා කැපෙනවද? 80,000. වසන් සෞරිය කියා කැපෙනවද? කියා කැපෙනවද? ඈ ලක්ෂයක්. දැන් මේ මහාචාර්යතුමියගේ වැටුපෙන් ලක්ෂයක් කැපෙනව මාසයකට. අපේ මහාචාර්යතුමාගේ වැටුපෙන් 80,000 කැපෙනව මාසයකට ආණ්ඩුවට. මතක තියාගන්න. ඉගෙනගෙන ඊට සරලන වෘත්තියක් කරලා දැනුමක් කරගෙන ඊට වඩා ලොකු මුදලකට ලෝක රටවලට අවස්ථා තිබියදී මේ රට ගැන හිතලා කල්පනා කරන වෘත්තිය වේදී වෛද්‍යවරයෙකුගේ පඩියෙන් ගාණක් ගන්නව ආණ්ඩුව, ඉංජිනේරුවෙකුගේ පඩියෙන් ගාණක් ගන්නව ආණ්ඩුව, බැංකු කල්පනාකරුවෙකුගේ පඩියෙන් ගාණක් ගන්නව ආණ්ඩුව, විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ පඩියෙන් ගාණක් ගන්නව ආණ්ඩුව. හරිද? ඒ නිසා සමහර දොස්තර මහතුරු මොකද කරන්නේ? මේක දරා ගන්න බෑ කියලා යනවා. සමහර අය අපිට කියන මොකද්ද? ගත්තත් කමක් නෑ. අරගෙන රටේ ජනතාවට මේ වගේ වැඩ කරනවා නම් නෑ, ඒව අරගෙන ඒගොල්ලෝ බෙදා ගන්නවා. අන්න ඒ විදිහට බහණ්ඩාගාරයට සල්ලි දෙනවා. තව විදිහකින් බහණ්ඩාගාරයට කොහොමද සල්ලි දෙන්නේ? තව විදිහකින් බහණ්ඩාගාරයට සල්ලි දෙනවා. තමුන්වාසල පොල කඩේට ගිහිල්ලා සීනි කුල එකක් ගත්තොත් ආණ්ඩුවට ගාණක් යනවා. පෙට්‍රස් සෙල් එකකට ගිහිල්ලා තෙල් ටිකක් ගහුවොත් ආණ්ඩුවට ගාණක් යනවා. නිකන් නෙමෙයි, හොඳ මතක තියාගන්න. සබන් කැටයක් ගත්තොත් ආණ්ඩුවට ගාණක් යනවා. පුද්ගලික රෝහලකට ගිහිල්ලා පරීක්ෂණ කරගත්තොත්, ලේ ටික බැලුවොත්, ප්‍රෙෂර් බැලුවොත් ආණ්ඩුවට ගාණක් යනවා. ලෙඩක් හැදුනත් ආණ්ඩුවට ගාණක් යනවා. එහෙමයි මේක හදලා තියෙන්නේ. දරුවෙක්ට උගන්නන්න පාසල් උපකරණ ගත්තොත් ඒකට ආණ්ඩුවට ගාණක් යනවා. දරුවට උගන්නනකොට ආණ්ඩුවට බද්දක් ගෙවන්නවා. ආහාර ටික ගන්න ගියොත් ඒකට බද්දක් ගන්නවා. ලෝකේ ගොඩක් රටවල් වල ආහාර වලට බදු ගහන්නේ. ලෝකේ ගොඩක් රටවල් වලට වෛද්‍ය උපකරණ වලට වෛද්‍ය පරීක්ෂණ වලට බදු ගහන්නේ. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? වෛද්‍ය උපකරණ වලට බදු ගහනවා, වෛද්‍ය පරීක්ෂණ වලට බදු ගහනවා, කවකටු පෙට්ටියට බදු ගහනවා, එක්සයිස් පොතට බදු ගහනවා. කවියේ පොතක් මුද්‍රණය කරොත්, නවකතාකරුවෙක් නවකතාවක් ලියලා මුද්‍රණය කරලා එළියට දැම්මොත් ඒකට බද්දක් ගන්නවා. කවියක් ලිව්වා බද්දක්. මරු රණ්ඩුවක්. සාහිත්‍යතරෙක් නවකතාවක් ලිව්වත් බද්දක් ගන්නවා. පොත මුද්‍රණය කරු. මොකද වෙලා තියෙන්නේ? එහෙනම් මේ බහණ්ඩාගාරයට එන්නේ කාගේ සල්ලිද? විවිධාකාරයෙන් ජනතාවගේ සල්ලි. දැන් මොකද කරන්නේ මේ සල්ලි වලට? මෙන්න මේ සල්ලි තමයි මේ දේශපාලක බෙදාගන්නේ. හරි. ඒ සල්ලි මුළුමනින්ම විශාල ප්‍රමාණ දේශපාලක අතේ කරකිනවා. රනිල් වික්‍රමසිංහ පහුගියද අයවැයෙන් වෙන් කරපු මුදලට අමතරව කෝටි 875ක් වෙන් කරගත්තා. කෝටි 875 දින 60 ඉන්න තියෙන්නේ ගහලා යන්න තියෙන බල්බ් එක. කෝටි 875යි. අන්න තමුන්නාසලගේ බදු රනිල් වික්‍රමසිංහ රට යන්න මේ අවුරුද්දේ වෙන් කරපු සල්ලි මන්ද කියලා තව ලක්ෂ 2000ක් වෙන් කරගත්තා. රට යන්න තමුන්නාසලගේ සල්ලි. ඒ විතරක් නෙමෙයි, සජිත් ප්‍රේමදාසලගේ മന്ത്രിවරුන්ට කෝටි 120ක් බෙදලා දුන්නා තමුන්නාසලගේ සල්ලි. මොකද කරන්නේ? එක පැත්තකින් මේ මහජනගේ සල්ලි නාස්ති කරනවා. කොහොමද රටක් හදන්නේ? මහජනයට විවිධ පීඩාවට ලක් කරලා අසීරුතාවයට පත් කරලා බහණ්ඩාගාරයට එන සල්ලි මේගොල්ලෝ හොරකම් කරනවා, නාස්ති කරනවා. ඒ විතරද? බහණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි එන්න කලින්ම ගහනවා. දැන්
සීනි බදු වංචාව කියන්නේ එහෙම එකක්. සීනි වලට බදු ගහලා භාණ්ඩාගාරයට එන්න ඕන. මොකද කරේ? මොකද කරේ? භාණ්ඩාගාරයට එන්න කලින්ම ගෙදර හැරෙව්වා කෝටි 1500. කෝටි 1500 මතක තියාගන්න. භාණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි ඒගොල්ලන්ගේ ගෙවල් වලට හරව ගන්නවා. බැනුම් කර වංචාව. මහා බැංකුවට එන්න තියෙන සල්ලි හරවගත්ත අර්ජුන ඇලෝසියස්ලාගේ ගෙදර කෝටි 1100යි. ඒ ගෙදරින් අතුරු පාරකින් ගියා රනිල්ගේ ගෙදර. එහෙමයි හරි, ඒ ගෙදර තියලා අතර වෙන්නේ නැහැ. ඒ ගෙදරින් පස්සෙ ආ බෙදෙනවා. මේමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මේ රට හදන්න පුළුවන්ද? මේ මහා ජනයාගේ ධනෙ නාස්ති කරලා මහා ජනයාගේ ධනෙ හොරකම් කරන පාලකෙන්ට රටක් හදන්න පුළුවන්ද? එහෙම රටක් හදන්න බෑ. සජිත් ප්‍රේමදාස අන්න ඊයේ පෙරේද පත්‍රයේ තියෙනවා මිලියන 5000 ගණන පාඩු ලැබලා තියෙනවා. අරමුදල් විනාශ කරලා, සංස්කෘතික අරමුදල් විනාශ කරලා, නිවාස අරමුදල් විනාශ කරලා, එක පැත්තකින් බෝඩ් ගහන්න, අනිත් පැත්තෙන් නම ගහන්න, මහා ජනකද යන කෝටි ප්‍රකෝටි ගන්න නාස්ති කර පාලකයෝ. එනිසා අපි කියන්නේ මොකද්ද? මේ රට හදන්න එක වෙනසක් ඕන. මොකද්ද? නීති ඉදිරිය හැම කෙනාම සමානයි. දෙවනි වෙනස ඕන මේ රට හදන්න. මොකද්ද? භාණ්ඩාගාරයට එන හැම සතයක්ම සාංගික දේපල වගේ. අපේ හැමෝටම සාංගික දේපල වගේ අර පරිස්සම් කරලා බලාගෙන නැවත පුරවැසියන්ට පුරවැසියන්ගේ කාර්යම් වෙනුවෙන් යොදවන ආණ්ඩුවක් අපිට අවශ්‍යයි. අන්නේ ආණ්ඩුව තමයි ජාතික ජනබල විගේ ආණ්ඩුව. අපි කිසිවෙක් මෙතෙන්ට ආවේ මහා ජනයාගේ ධනය හොරකම් කරන්න නාස්ති කරන්න නෙවෙයි. අපි තමුන්වන්සර සහතිකයක් දෙන්න. ඔබගේ සෑම සතයක්ම බලාගෙන පරිස්සම් කරලා ඔබගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සංවර්ධනය කරන්න එහෙම සතයක්ම යොදවන ආණ්ඩුවක් හදන්න ඕන. හැබැයි සංවර්ධනය වුණේ ඒගොල්ලෝ මේ මාතලේ පාරේ තියෙනවා ඉස්සර මොකද්ද කියන එක සම්මාදම්පාය. නේද? මට මේ ගියා සමන්තුරේ ගිය පොල එක මුස්ලිම් මහත්මෙක් හම්බුණා. ඒගොල්ල තමයි පාරවල් කොන්ක්‍රීට් කරන්න අර ගල් අතුරන ගල් ගේන ඒ කොන්ත්‍රාත් එක බාරගත්ත යා කිව්වා. හැබැයි පාරට ගල් ටේලර් දෙකක් බානකොට ඇමතිගේ ගෙදරත් එකක් බානවලු. එහෙමනේ සම්මාදම් පාය හැදුනේ. මෙහෙත් එහෙමයි. මොකද වෙලා තියෙන්නේ? මහජනයාගේ ධනෙ, ඒ ධනෙන් තමන් හැදෙනවා. මේක නතර කරන්න ඕන. එනිසා අපි ඔයගොල්ලන්ට කියන්නම්, මහජනයාගේ ධනෙ සතයක් නාස්ති නොකරන, සතයක් හොරකම් නොකරන පාලනයක් අදමු. ඒක තමයි අන්න ජාතික ජනබලවේගී පාලනය. අපි වැඩි කරමු. ඊළඟ අපේ ව්‍යාපාර දියුණු කරන්න ඕන. අද මොකද වෙලා තියෙන්නේ? අද මේ ව්‍යාපාර විශාල ප්‍රමාණ දේශපාලකයන්ගේ අවසර වන ව්‍යාපාර කරන්න. එහෙමද දේශපාලකයට ලයිසන් ගන්න ඕන. දැන් බලන්න අපේ රටේ පෙට්‍රල් සෙඩ් වල විශාල ප්‍රමාණයක් තියෙන කාතේද? දේශපාලකයා. දේශපාලකයා තමයි පෙට්‍රල් සෙඩ් කරන්නේ. හරිද? එහෙම නැත්තම් දේශපාලකයට කීයක් හරි දීලා පෙට්‍රල් සෙඩ් එකක් ගන්න ඕන. මේමයි අපේ රටේ පෙට්‍රල් සෙඩ් බෙදෙන්නේ. අපේ රටේ බාර් පර්මිට් බෙදෙන්නේ කොහොමද? එක දේශපාලකයට බාර් පර්මිට්. මේ දවස්වල බාර් පර්මිට් අරගෙන එක බාර් පර්මිට් එකක් විකුණ කෝටි 3ට. කෑගල්ල ඇමති බාර් පර්මිට් 3ක් විකුණ කෝටි 9යි. ලක්ෂ 900යි. ඒගොල්ල එහෙම ධනෙම යන්නේ. එතන බාර් පර්මිට් එක එක දේශපාලකයට සල්ලි දෙන්නන බාර් පර්මිට් එකක් ගන්න. මේමයි සිද්ධ වෙලා තියෙන්නේ. කොතරකරි වැලිතොටපලක් කරන්න. එක දේශපාලකයට කප්පම් ගෙවන්න ඕන වැලිතොටපලක් කරන්න. ඇලහැර පැත්තේ පතලක් කපන්න. එක දේශපාලකයෝ තමුන්වහන්සේලා දන්නවා දැන් ඇලහැර විශාල ප්‍රමාණයක් පතල් කපන්නේ කුරුණෑගල හිටපු ඇමති. එහෙම නෙවෙයිද? තමුන්වහන්සේලා දන්නවා. ඒතර පතල් කපන්නේ ඒගොල්ලෝ. පතලක් කපන්න ලයිසන් එකක් ගන්නවා. ඇමතියට කීයක් හරි දෙන්න ඕන. පතල් කපන්නෙත් ඒගොල්ලෝ. වැලිකොඩ දාන්නෙත් ඒගොල්ලෝ. කාටරි ඕන නම් හෝටලයක් දාන්න. ව්‍යාපාරයක් කිරීමේ හැකියාව තියෙනවා. හෝටල් කර්මාන්තයකට දන්නව. හෝටල් කර්මාන්තේ නියැලෙනවා. තව තමන්ගේ හෝටලේ වැඩි කරගන්න ඕන. ඒකට ඉඩමක් ඕන. හැබැයි
ඉඩමගන්නේ එක්ක දේශපාලකයා එක්ක දේශපාලකට කීයක් හරි දෙන්න ඕන. මං ඊයේ හිටියේ නැගෙනහිර පළාතේ. ඔය පාසු කුඩා පානම පැත්ත ඉඩම් ඔක්කොම ගියපුවාම කියන මේ ඉඩම අර ජනාධිපතිගේ පුතාගේ. මේ ඉඩම අර ජනාධිපතිගේ දුවගේ. එහෙම මිනිස්සු ඉඩම් පෙන්නන්නේ. මේ වෙරළදිගේ වෙරළ තීරයේ තියෙන ඉඩම් එක දේශපාලකයා අතේ එක දේශපාලකගේ ගෝලයන්ගේ අතේ පුරවැසියන් ගතේ මොනවද තියෙන්නේ? පුරවැසියන්ට මුකුත් නැහැ. අපි ඔයගලන්ට සහතිකයක් දෙන්න. ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලව නියෝජනය කරන අපි කිසිවෙක් බාර් ගන්නෙත් නැහැ, පෙට්‍රල් සෙට් කරන්නෙත් නැහැ, පතල් දාන්න දෙන්නෙත් නැහැ, වැලිතොට පොල කරන්න දෙන්නෙත් නැහැ, හෝටල් දාන්න දෙන්නෙත් නැහැ, ගුදම් ගන්න දෙන්නෙත් නැහැ. ඒවා කරන්න මේ රටේ ව්‍යාපාරිකයෝ. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කර්ම හෝටලයක් හදන්න. හොඳ ඉඩමක් තියෙනවා නම් ඒ හෝටලේ ගොඩනැගීම සඳහා ඔබට හැකියාවක් තියෙනවා නම් ඒකට ධනෙ තියෙනවා නම් ඒ ශේෂ්ත්‍රයේ පිළිම නිපුණතාවයක් තියෙනවා නම් අන්න එයාට ඉඩමක්.